And now, live at 6:50. අයිබෝවන් රට මිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලංකේ අභිමානයේ සමගින් අදත් සුපුරුදු වේලාවට ඔබව මෙසේ මුණ ගැසෙනවා. අයිබෝන් ශරා. අයිබෝන් චන්දන. අදත් ගෙවුණු දවස උණුසුම් කළ පුවත් ගැන කෙටියෙන් ඔබට කියන්නටයි මේ සූදානම. කුමන විවේචන පැමිණියද තමා කටයුතු කරන්නේ තමාගේම ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ගම සමග පිළිසඳර නම්බවන අධිරට එකම ජනතාව අතරට ගොස් ජනතාවගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ නම්බවන අධිර අද පෙරවරුවේ මාලිබොඩ දැර්ණියගලදී ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැර්ණියගල දික්කැල්ල කඳ පාසලට පැමිණීමෙන් අනතුරුවයි. දුෂ්කර ගම්මාන වලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යවෙන්නේ නැහැ. නිලධාරීන්ට යවෙන්නේ නැහැ. සමහරලාට මම දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා මේවා දේශපාලන නාට්‍ය මාධ්‍ය සම්දර්ශන කියලා. ඒ මේවා නෙවෙයි. දේශපාලන නාට්‍ය මාධ්‍ය සම්දර්ශන දාන්නේ ඡන්ද කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. එහෙම තමයි. දැන් වැඩ කරනකොට බයිනෝ. දැන් මම නාට්‍ය සම්දර්ශන දේශපාලන නාට්‍ය එම නැත්තම් මාධ්‍ය සම්දර්ශන දාල නෙමෙයි ජනාධිපති උනේ වැඩ කරලා වැඩ කිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන්. මම ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලලා නෙමෙයිනේ ජනාධිපති උනේ ජනතාවගේ ඉල්ලීම. ඇයි ලේකම්වරයෙකු වශයෙන් කරපු වැඩ කොටස ගැන හිතලා කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕන. සමහර අය Facebook එකේ එහෙම අහනවා ගමට යන්න මොකද නිලධාරීන් ඉන්නෝ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහගන්න පුළුවන් නේ කියලා. එහෙමත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමය එක නෙවෙයි. කවුරුට විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත්වෙන ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත පිරිස ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාවට මුහුණ පෑමට සිදු වූ ඇති ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නා. මෙරටින් වර්තාව වූ COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අද 68,000 ඉක්මවා ගියා. ඒ අද වර්තාව වූ ආසාදිතින් 343 දෙනාත් සමගයි. මේ අතර තවත් ආසාදිත මරණ 4ක්ද ඊයේ වර්තාව වූ අතර යනුව මෙරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 343ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වර්තා කළ ආසාදිත මරණ 4න් 3ක්ම සිදු ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ කොළඹ තුන පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලෙක් නවල පදිංචිව සිටි 89 හැවිරිදි පුද්ගලෙක් සහ මට්ටක්කුලියේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්. මෙට අමතරව බගවන්තලාවේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලෙක්ද COVID-19 ආසාදනයේ හේතුවෙන් මියගොස් සිටිනවා. මුන්දලම කීරියන්කලිය ප්‍රදේශයේ ටින්මාලු කර්මාන්ත ශාලාවකද ඊයේ COVID-19 ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ අද දිනේද එක් ආසාදිතයෙකු හඳුනාගත් අතර එම කර්මාන්ත ශාලාවෙන් හමු වූ සමස් ආසාදිතයන් සංඛ්‍යාව 17ක් බවයි. අදාළ කර්මාන්ත ශාලාවද මේ වන විට තාවකාලික වසදමා තිබෙනවා. COVID-19 ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග ගම්පහ පොදු වෙළඳ සංකීර්ණයේ අද තාවකාලික වසදැමුණා. අහඹු නියදි පරීක්ෂණ යටතේ එහි වෙළඳන් 52 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුයි මෙම ආසාදිතයන් 18 දෙනා හඳුනාගෙන ඇත්තේ. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරිනියක් සායගේ දරුවන් දෙදෙනා COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ නිලධාරිනිය මීට දින කිහිපයකට පෙර කරන්දිණියේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී ඇත. අතර ඊට සහභාගී වූ පිරිසකට COVID-19 ආසාදනය වී තිබීම හේතුවෙන් ඇය ඇතුළු පවුලේ සමාජිකයන් නිරෝධායනයට ලක් කර සිට ඇති බවයි. පසුව PCR පරීක්ෂණයකටද ලක් කර ඇත. අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර ඇය රාජකාරී සඳහා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයට ගොස් තිබෙනවා. ඒ අතරතුර ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගැන්වූ අතර ඇගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියන් 7 දෙනෙකු ගෘහස්‍ය නිරෝධායනයට ලක් කෙරුණා. මෙට අමතරව ඇගේ එක් දරුවෙකු ගෙනුම ලැබූ අම්බලන්ගොඩ පෙර පාසලක ගුරුවරයන් 3 දෙනෙකු සහ ළමයින් 20 දෙනෙකු නිරෝධායනය කෙරුණු අතර අනෙක් දරුවා ඉගෙනුම ලබන අම්බලන්ගොඩ කුලරත්න මහාවිද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුන් 15 දෙනෙකු සහ ගුරුවරුන් 2 දෙනෙකුද නිරෝධායනය කෙරුණා. නතරවුණු සංචාරක ව්‍යාපාරය නැවත යථාවත් කිරීමේදී සංචාරකීන් වෙත මෙරට ආකර්ෂණය කර ගැනීම මූලික අපේක්ෂාවයි. ඒ අනුව සංචාරකීන් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්ථානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
කොවිඩ් වසංගතය හමු වේ සංචාරකයන් වෙනුවෙන් රට විරුද්ධ කිරීමේ නියම ව්‍යාපෘතියෙන් අනතුරුව පසුගිය ජනවාරි 21 වෙනිදා සිට සියලු විදේශ සංචාරකයන් සඳහා කටුනායක ගුවන්තොටුපළ සහ මතල ගුවන්තොටුපළ විරුද්ධ කිරීමට රජය තීරණය කළා. ගුවන්තොටුපළ විරුද්ධ කිරීමෙන් පසු මේ දක්වා සංචාරකයන් 2500කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්ථානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා. කසකස්ථාන එයා අස්ථානා ජාතික ගුවන් සේවය පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම අද සිදු වූ අතර සංචාරකයන් 165 දෙනෙකු ඒ අනුව දිවයිනට පැමිණ තිබෙනවා. කසකස්ථානයේ ජාතික ගුවන් සේවය අස්ථානා ගුවන් සේවයට අයත් පළමු ගුවන් යානය අද දවසේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියා. එදින මේ විදිහට කසකස්ථානයත් ශ්‍රී ලංකාවත් අතර ඍජු ගුවන් ගමන් සේවය ආරම්භ කරමින් අපේ රටේ පළමුවරට මේ ඓතිහාසික සිදුවීමක් සිදුනා. මෙරට සංචාරක කර්මාන්තය යළිත් ඉදිරියට ගෙන යමින් අපේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණත් ඇතුළු තමයි මේ අස්ථානා ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් කසකස්ථානයේ ජාතික ගුවන් සේවයට අයත් पारंपरिक මේ බහුජාතික සමාගම් කුමන්ත්‍රණයක් කරගෙන මේ රජයේ නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන ආනයනය කරන තෙල් වලට බදු සහන ගන්න හදනවා. මේ අපි ආනයනය කරපුවම මේ අමුද්‍රව්‍ය ඒවා නිෂ්පාදනය කරන පොල් තෙල් රටේ පුරන්න බැරි වෙන. අනවශ්‍ය තරමට තෙල් අපේ ස්ටෝරු ගත කරනවා. මේ ගේන්නේ ලංකාවට පිරිපහදු නොකර කියලා පොල් තෙල් නෙමෙයි. ඒකත් මිශ්‍රිත තෙල් ගේන්නේ. රේගු අධිකාරීන් ෆෝෆිට් කරලා තියෙනවා කන්ටේනර් ෆ්‍රී ෆැටි ඇසිඩ් ලෙවල් එක 20ටත් වැඩි. මේවා අනිවාර්යෙන් මිනිස්සු කාපම කැන්සර් හැදෙනවා. පපුව අමාරුවල් හැදෙනවා. කොලෙස්ටරෝල් ඩයබටිස් හයිපර්ටෙන්ෂන් මේ ඔක්කොම හැදෙනවා මේ මිනිසුන්ට. මෙන්න ලෙඩවල හේතුව මේ රජයෙන් මේ ලබා දීලා ඇති මේ සහනය කඩාකප්පල් කරලා සදාකාලිකව ඒගොල්ලන්ගේ කුඩ ව්‍යාපාරක අරන් ගිහලා මේ ලෙඩ සමාජයක් අපිට හදන්න දෙන්න. ඕනම කුණු දහ ජරාව ලංකාවට ගෙනත් පිරිපහදු කරනවා කියලා කියනවා. මේ ලංකාව පිරිපහදු කිරීමක් ජාත්‍යන්තර මට්ටමේ සිදු වෙන්නේ නැහැ. මේක නැවත බලන්න පරීක්ෂා කරන්න කිසිම බලධාරියෙක් ලංකාවේ එළියට එන්න නැහැ. අපිට පුළුවන් මේලා දේශීය නිෂ්පාදනයට අවශ්‍ය කරන පොල් තෙල් ටික නිෂ්පාදනය කරන්න. අද මේ ගැසට් පත්‍රිකා මෙවැනි මම මේ පෙන්වන පොල් කැබලි කර වියලූ පොල් ලංකාවට ගේනවනේ මේවැනි සුරක්ෂිත පොල් තෙල් අපිට නිෂ්පාදනය කරලා දේශීය පරිභෝජන දවට දේශීය බන්න අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒ ඔබතුටුවේ ගෙවුණු දවස උණුසුම් කළපුවත් පිළිබඳවයි. ඔව් ඒ කියන්නේ වැඩි විස්තර සමගින් අප ඔබ මුණ ගැසෙනවා රාත්‍රියට. සුබ රාත්‍රිය.